බදුල්ලේද පියකින්නන ගෞරිදේවි නමැති කාන්තාව ඝාතනය කිරීමේ උණුසුම යන්නටද මත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල පොලිස් වසමෙන්ද තවත් ඝාතනයක් පසුකියදා වාර්තා වුණා. ඉකුත් 18 වෙනි දින පස්වරුවේ ලුණුගල කියුලේගම උඩුතුරේ කුඹුරයායක ගැටගසා සිටි ගවීන් නිවසට ගෙනීම සඳහා සිය දියණියත් සමග බෙල්ලෑයේ යමින් සිටි මවක් සාහසිකයෙක්ගේ පෙහෙපාරට ලක්ව එතැනම මිය ගියා. ලුණුගල කියුලේගම කියුලේ අරාව පදිංචිව සිටි 74 හැවිරිදි ආර්.එම්. සෝමවතී නැමැත්තිය මෙසේ ජීවිතක්ෂයට පත් වූ අතර ඇයගේ දියණිය වෙන 43 හැවරිදි ආර්.එම්. අනුෂා ප්‍රියදර්ශනී බරපතල කැපුම් තුවාල ලබා ලුණුගල රෝහලට ඇතුළත් කළා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුණා. පොලිසිය මේ සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කළේ ඉන්පසුවයි. අනුෂා විවාහක තැනැත්තියක්. ඇය දරුවෙකු සිටින මවක්. ඇයගේ සැමියා ඇය දමා ගොසින්. සිය දරුවත් මවත් සමග ඇය ලුණුගල කියුලේ අරාව නිවසේ කාලය ගෙව්වා. ගල්කිරියාගම පලාගල කුඩා හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි රත්නවීර 53 හැවරිදි අයෙක්. ඔහු ලුණුගල ඉලුක්පතර ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක ජල බෙදා හැරීම සඳහා ජලනලේ ලීමේ කටයුතු වල නිරත වුණු කම්කරුවෙක්. මොහුවෙම ගම්මානයේ නිවසක කාමරයක නතර වී එම චලනල එළීමේ රැකියාවේ නිරත වුණා. කාලය මෙසේ ගෙවින් යමින් තිබුණා. රත්නවීරට අනුෂා හමුවන්නේ ඔන්න ඔය අතරෙයි. වැඩි කල නොගොස් දෙදෙනා අතර කිසියම් ඇයි හොඳයියක් ඇති වුණා. එහෙත් ඒ වැඩි කල නොතිබුණා. මේ අතර රත්නවීරට අනුෂා පිළිබඳව කිසියම් නරක ආරංචියක් අසන්නට ලැබුණා. රත්නවීරට යකාරුඩ වූයේ එවිටයි. අනුෂා තවත් අයකු සමග අනියම් පෙම්සබඳතාවයක් පවත්වාගෙන යන බවට ලැබුණු ආරංචියත් සමග රත්නවීර ඒ පිළිබඳව අනුෂාගෙන් විමසුවා. නමුත් ඇය දියුර දියුරා ඔහුට කියා සිටියේ තමන් කිසිම අයකු සමග සම්බන්ධතාවයක් නොපවත්වන බවයි. කෙසේ වෙතත් ඉකුත් 18 වෙනි දින රත්නවීර මත්පැන් පානය කර සවස් යාමයේ ලුණුගල කියුලේගම උඩුතුරේ කුඹුරයායට යන අඩිපාර අසල ලදු කැලෑවේ සැඟවී සිටියා. උඩුතුරේ කුඹුරයායේ ගැටගසා සිටින ගවීන් රැගෙන යාමට අනුෂා එන බව දැනගත් රත්නවීර මෙසේ මග රැක සිටියේ කිසියම් අදහසක් හිතේ සඟවාගෙනයි. මේ කිසිවක් නොදැන සිටි අනුෂා සිය මව සමග ගවයන් ගෙන යාමට කුඹුරයායේ අඩිපාර ඔස්සේ පැමිණෙමින් සිටියා. ඒ සමගම එකවරම කැලයෙන් මතුවූ රත්නවීර අනුෂා ඉදිරියට කඩා වැදුණා. අත තිබූ උල්පිහිය ඔහු අනුෂාට පහර කීපයක් එල්ල කළා. අනුෂා මා හඬින් විලාප දෙමින් එතනම ඇදගෙන වැටුණා. දුව බේරා ගැනීමට සෝමාවතී ඉදිරිපත් වූයේ ඔන්න ඔය අතරතුරයි. ඒ සමගම සෝමාවතීටද පිහිපාරක් එල්ල වුණා. ඇයද ලේ පෙරා ගනිමින් මෙම ඇදගෙන වැටුණා. මවත් දියණියත් බරපතල තුවාල සහිතව ලේ විලක් මත වැටී සිටියදී රත්නවීර කිවුලේගම උඩුතුරේ ලතු කැලෑවක් තුළට දිව ගියා. ගෙන විත් තිබූ වසකුප්පිය අතටගෙන ඉන් උගුරු කීපයක් බිව් ඔහු ඉන් අනතුරුව අත තිබූ උල් පිහිය ලතු කැලෑව තුළට විසිකර දැමුවා. මේ අතරතුරේ උඩුතුරේ කුඹුරයාය අසලින් යමින් සිටි පුත්කලියකු සෝමාවති සහ අනුෂා ලේ පෙරාගෙන වැටි සිටිනු අයුරු දැක පොලිස් හදිසි අමුතුම් අංශයට ඒ මොහොතේම මේ ගැන දැනුම් දුන්නා. නොබෝ වේලාවකින් ලුණුගල පොලිසිය නිලධාරීහු එම ස්ථානයට පැමිණ තුවාලකාරයන් දෙදෙනා වහා ලුණුගල රෝහලට ගෙන යාමට කටයුතු කළා. ඒ වන විටත් සෝමාවති මෙලොව හැර ගොස් තිබුණා. පසුව ලුණුගල පොලිස් නිලධාරීහු ලුණුගල කියුලේ උඩුතුරේ වෙල්ලාය අසල ලතු කැලෑවේ සිදු කළ හදිසි මෙහෙයුමකදී රත්නවීර වැටි සිටියදී සොයාගනු ලැබුවා. පසුව ඔහු පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කළා. අධික ලෙස මත්පැන් බී සිටි ඔහු වසද පානය කර ඇති බව පොලිසියට වැටුණා. වස බෝතලයක් හා අපරාධයක් සඳහා යොදාගත් උල් පිහියද ඒ අසල තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. සැකකරු අනුෂා සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරතුරේ ඇති වූ ආරවුලක් මත මෙසේ ඇයටත් මවට පිහියන්නේ නැති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වුණා. දියණියගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවය නිසා ජීවිතයෙන් සමු ගැනීමට සෝමාවතීට සිදු වුණා. ඒ කියුලේගම ප්‍රදේශවාසීන්ට මහත් වේදනාවක් ගෙන දුන් සිද්ධියක් වුණා. බදුල්ල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරී සඳකැට් වඩුගේ මහතා සෝමාවතීගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර වම් පෙනහැල්ල හා වම් උදරය පසාරු කරගෙන සිදු වූ ඇනුම් තුවාලයකින් අධික රුධිර වාහනය නිසා ඇයගේ මරණය සිදු වී ඇති බවට නිගමනය කළා. ලුණුගල පොලිසිය මගින්ද අත්අඩංගුවටගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරා. පිහිපාරෙන් උදරයට සහ දකුණු පාදයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් අනුෂා මේ වන විටත් බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් පවතිනවා. කෙසේ වෙතත් ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.